අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානය පුවත් සිරස්තල වෙත ප්‍රමුඛනදී පොලිස් වෙඩිපහරින් ඝාතනය වූ චමින්දගේ අවසන් කටයුතු අද ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසිය හමුදාව සහ විශේෂ කාර්ය බල කාය යොදවයි චමින්දගේ ඝාතනයට එරෙහිව රමුක්කනදී ස්ථාන කිහිපයක විරෝධතා රමුක්කන සිද්ධියට අදාළව තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට අපේ 225ට නොතේරෙන අපේ මිනිසුන්ගේ දුක ලෝකයටම දැනෙයි අපේ රටට අවශ්‍ය ඖෂධ සඳහා රටවල් රැසකින් ආධාර ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් මෙරට චීන තානාපති හමු වෙයි චීනෙන් ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඉදිරියටත් දෙන්න මන්ත්‍රීවරුන් තානාපතිවරයාගෙන් ඉල්ලයි නොනිදන ගාලු මුවදොර විරෝධතාවයට අදට අඩ මාසක් සපිරෙයි ලේ බැංකුවටත් ප්‍රශ්නයක් බැඳලත් හමාරයි විවාහ උත්සව ශාලා මිල ගණන් 140කින් ඉහළට වැලි කියුබ් එකක් රුපියල් 5000කින් නැගි අදත් රට පුරා ඉඳන පොලින් ඉන්දියාවෙන් ආනයනය කළ සහල් සතුසෙන් අර්බුදෙන් ගොඩ එන්න ඉදිරි දින 10 ඇතුළත මූල්‍ය උපදේශකවරුන් IMF ගැන පාර්ලිමේන්තුවේදී ලබන හතරවනදා විශේෂ විවාදයක් ඉදිරි වසර තුනේදී සැමට ජලයේ සහ සනීප ආරක්ෂක පහසුකම් දෙන්න ජනපති සැරසෙයි ලෝක නායකින්ටත් කියයි රාජපක්ෂලත් එක්ක සක්විති රජකමවත් එපා සජිත් කියයි මෙරට බැංකු කඩා වැටීමේ අවධානමක් ගැන රනිල් හෙලි කරයි පාර්ලිමේන්තුව රැස් වෙන්නේ ඇයි ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දුන්නද එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් පුටින් හමු වීමට මොස්කව් බලා යාමට සූදානමින් රුසියාවේ පිපිරීමක් දැන් දේශීය පුවත් රබු කනදී පොලිස් වෙඩිපහරින් ඝාතනයට ලක් වූ චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ හිරිවඩුන්න කරඳගස්තැන්න පවුලේ සුසාන භූමියේදී අද රඹුක්කන ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණු දක්නට ලැබුණා. ඊට පොලිසියට අමතරව හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද ඇතුළත්. පසුගිය 19 වෙනිදා රඹුක්කන ප්‍රදේශයේ ජනතාව ඉන්ධන සහ ඩීසල් ඉල්ලමින් විරෝධතාවයක නිරත වුණා. එම විරෝධතාවේ විසිරුවා හැරීමට පොලිසිය අවම බලය භාවිත කළේයයි කියමින් වෙඩි තැබීමක් සිදු කළා. එම වෙඩි තැබීමෙන් එක් අයෙකුට දිවි අහිමි වූ අතර විශාල පිරිසක් තුවාල ලැබුවා. එලෙස මියගියේ නාරන්බැද්ද ප්‍රදේශයේ පදිංචි KP චමින්ද ලක්ෂාන් නැමැති දෙදරුපියෙක්. මෙම සිදුවීමත් සමග රටම කතා කළේ පොලිසියේ අවම බලය වෙඩි තබා මරා දැමීමද යන්නයි. බොහෝ පාර්ශවයන් මෙම සිදුවීම හෙළා දකිමින් විවිධ ප්‍රකාශ නිකුත් කළා. මේ අතරතුර පොලිසිය ප්‍රකාශ කළේ විරෝධතාවයේ පැවති ස්ථානයේ නවතා තිබූ ඉන්ධන බවුසරේට ගිනි තැබීමට උත්සාහ කළ පුද්ගලයා ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදු කළ බවයි. එම පුද්ගලයාට වෙඩි තැබීමට අවසර ලබා දී තිබුණේ කෑගල්ල කොට්ටාසිය බහරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී KB කීර්තිරත්න මහතා බවයි වාර්තා වුණේ. මෙහිදී පොලිසිය අවම බලය ඉක්මවා උපරිම බලයක් භාවිත කළේද යන සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි නිලධාරීන් 24 දෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් පත් කරනු ලැබුවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බවයි පොලිස්පතිවරයා පැවසුවේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් වන වාර්තාව කෑකල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මියට යොමු කර තිබෙනවා. එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ පොලිස්පතිවරයාට මානව හිමිකම් කොමිසමට පැමිණෙන ලෙසයි. ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමටයි. මියගිය චමින්ද ලක්ෂාන් නැමැත්තාගේ මරණය සම්බන්ධයෙන් වන නඩු විභාගය තුන්වන දිනටත් කෑකල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරියේ ඊයේ කැඳවනු ලැබුවා. එහිදී අනාවරණය වුණේ විරෝධතාවය අතරතුර වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑකල්ල කොට්ටාසිය බහරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී KB කීර්තිරත්න මහතා බවයි. මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටි පොලිස්පතිවරයා ඊයේ ප්‍රකාශ කළේ මීට මාස 3කට පමණ පෙර සිට කිසිදු විරෝධතාවයකට වෙඩි තැබීමක් සිදු නොකරන ලෙස තමන් උපදෙස් ලබා දී තිබූ බවයි.
කෙසේ වෙතත් පොලිස්පතිවරයාගේ උපදෙස් තඹයකට මායිම් කරන්නේ නැතිව විරෝධතා කරුවන්ට වෙඩි තැබීමට පොලිස් නිලධාරීන්ට අවසර දීම මේවන විට ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා පත් කළ කමිටුව කෑකල්ල මහේස්ත්‍රාත්වරිය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවසුවේ මෙම නොසන්සුන්තාවයේ පාලනය කිරීමට පොලිස් කැරළි මර්ධන කණ්ඩායම් T56 ගිනි අවි 4ක් සහ උණ්ඩ 35ක් භාවිත කර තිබූ බවයි. මේ අතර රඹුක්කන උද්ඝෝෂණයේදී ඉන්ධන බෞසරය අසල සිට කොළ අත්ත ඉවත් කළ තරුණයා ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගිය බව එම තරුණයාගේ දෙමාපියන් පැවසුවා. පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ තම පුත්‍රයා ප්‍රකාශයක් ලබා ගැනීමටයි පවසමින් රැගෙන ගිය බවයි දෙමාපියන් පවසන්නේ. පසුව ඔවුන් රඹුක්කන පොලිසියට පැමිණිලි කිරීමට ගියද එහිදී පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔහුව රැගෙන ගිය බවත් දින දෙකක් ඇතුළත නිවසට රැගෙන විත් බාර දීමට කටයුතු කරන බවයි. මෙතර පොලිස් මාත්‍ය කොට්ටාසය අද නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රඹුක්කන විරෝධතාවයට සහභාගී වෙමින් ආයුතු ජනරාශියක සමාජිකයෙකු වීම සම්බන්ධයෙන් වූ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බවයි. එක්තරා පුද්ගලයෙක් බවුසරයට ගිනි තැබීමක් හෝ ගිනි තැබීමට තැත්කිරීමක් සම්බන්ධ ඡායාරූප එවැගේම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලාවල මෙන්ම විද්‍යුත් මාධ්‍යවල පළ වුණා ප්‍රවෘත්ති විකාශනයන් මගින් විකාශනය වුණා ඒ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඔහු අද දිනේදී අත්අඩංගුවට ගනු ලැබුවා ඔහු 28 හැවිරිදී රඹුක්කන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙම විමර්ශන කණ්ඩායම තවදුරටත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබනවා මෙතර මියගිය චමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ සිදු කෙරුණා ඒ හිරිවඩු मौलिक प्रश्न පාර්ලිමේන්තුවේ අලි බොරුව ගැන පාර්ලිමේන්තුව සති දෙකක් මේ මාසෙට රැස් වෙලා තියෙනවා. ඒ අය නම් කිව්වේ පාර්ලිමේන්තුව රැස්ුනේම අපේ රටේ ජනතාව දැවෙන රට දැවෙන මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න පාර්ලිමේන්තුවට රැස්ුණා කියලා. පක්ෂ විපක්ෂ හැමෝම මේක කිව්වා. විපක්ෂය බලන්න ජනතාව පාරේ පව් කන්න නැහැ. අව්වේ වේලෙනවා වැස්සේ තෙමෙනවා. තාත්තා තෙල් පොලිමේ අම්මා ගෑස් පොලිමේ දරුවෝ ගෙදර බඩගින්නේ ඒ ඇසේ ලයිට් කපනවා රුපියල මස්ත බාල්දු වෙනවා බඩු මිල අහස උසට බෙහෙත් නැහැ හොරා කනව ඉවරෙකුත් නැහැ මේ විදිහට තමයි විපක්ෂය පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම පහුගිය සති දෙකෙත් කිව්වේ ආණ්ඩුව කියන්නේ මොකද්ද ජනාධිපති හරි අගමැති ගෝහෝම් වුණොත් රටම ගෝහෝම් තමයි එකම නායකයා එතුමයි මෙතුමයි රාජපක්ෂලා ඉන්න ඕන හොඳටම කරන්න අපි නැත්තම් බෑ අද ප්‍රශ්න විසඳනවා බය වෙන්න එපා හෙට ගෑස් දෙනවා තෙල් බෙදනවා හොඳටම පොහොර දෙනවා අරකද මේකද දෙන්න ඕන ටොපි ටික ඔක්කොම ආයෙත් පාර්ලිමේන්තුවේදී දුන්නා ඒ තමයි ආණ්ඩු පක්ෂය පහුගිය සතියේදී ජනතාව පාර්ලිමේන්තුවේදී අඳපු හැටි දැන් තවත් සෙට් එකක් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ ඒ තමයි ස්වාධීන වුණු අය එයාලා හීටපු ආණ්ඩුව පතුරු ගැහුවා ජනාධිපතිට අගමැතිට කැබිනට් එකට ඵලයන් කියලාම කිව්වා හැබැයි ඉතින් මේ අතරතුර ඉඳ හිට රටට වැදගත් ඒ කියන්නේ රටේ ජනතාව පාරේ දුක් විඳින එකට එකක් දෙකක් වටින විසඳුම් ප්‍රකාශයන් නිකුත් වුණා. ඒත් ඉතින් මේ යෝජනා අතරේ පට්ට මෝඩ අතල් ගන්න කී දෙනෙක් කටමැද දොඩවලා ඒ විවාදේ නැති කළාද? ඔන්න ගහ මරා ගන්න හදනවා. කතානායක සභාව කල් තියලා අර මොන්ඩිසෝරි ළමෙක් තරහ වෙලා යනවා වගේ සභාව කල් තියලා යනවා. ඒ ඇස්සේ සමග ජන බලවේගය පසුගිය 21 වෙනිදා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අදාළ නව සංශෝධන සඳහා යෝජනා ඇතුළත් කෙටුම් පතක් කතානායකවරයාට බහර දුන්නා. මෙන්න පහුවදා 22 වෙනිදා අර ස්වාධීන වුණු මන්ත්‍රීවරුන් 40 දෙනා 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. දැන් ඇත්තටම ගත්තොත් මූලික ප්‍රමුඛතම අවශ්‍යතාවය මොකද්ද? මේ ව්‍යවස්ථා සංශෝධනද? මේව හරිගස්සගෙන රට කෙලින් කරන්න තව කොච්චර කාලයක් යයිද? ඔය කියන විදිහට මෙයාලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා උදේ බඩ පිරෙන්න හොඳට කාලා AC එකේ පොඩි නිින්දකුත් ගහගෙන පාර්ලිමේන්තුවේ ඇතුලේ ආතල් ගන්න හැටි අපි දකිනවනේ ඒ වෙලාවේ ජනතාව තාම පාරේ
කට්ට අවුවේ වැස්සේ තෙමෙනවා බඩගින්නේ ඒ අස වෙඩි කන්නත් වෙලා ගුටි කන්නත් වෙලා ගෝල් ෆේස් අරගලයට මාස භාගයක් රට පුරාම උද්ඝෝෂණ පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඔය පාර්ලිමේන්තුව රැස්සුණු දවස්වලම තමයිනේ රුපියල් 100 ගණනකින් තෙල් මිල ඉහළ නැග්ගේ ඔය මොන පාට ඇඳුමක් ඇඳගෙන හරි එහෙම නැත්නම් ඇඳුම් නැතුව හරි ඇවිල්ලා කවුරුත් ජනතාව පත් කරපු පීඩාවට අරගල කරාද පාර්ලිමේන්තුව ඇතුලේ ඇමතිලා පත් කරලා තරුණ හයියට ජවයට තෙලුත් වැඩි කළා ඒ ඇස්සේ අලුත් ඇමතිලා ආපු ගමන් පැය කීපයක් ඇතුළත අයින්සෙකින්ට වෙඩි තිබ්බට පස්සේ ඒක සාධාරණීකරණයක් කරනවා දෙවුන්දර තුඩු ඉඳලා පේදුරු තුඩුවට රටේම ඉන්න ජනතාව ඵලයන් ඵලයන් කියලා කියද්දි ජනාධිපතිවරයාත් අරින්නේ කොහෙන් හරි ඔලු ගෙඩියක් දෙකක් බාගෙන ඇමති කන් දෙනවා දැන් රාජ්‍ය ඇමතිවරු රොත්තයි චූටි කැබිනට් එකයි හැබැයි ජනතාව ඉල්ලපු වෙනස නෙමෙයි කුට්ටම මාරු කිරිල්ල ආණ්ඩුව පන්නලා තමයි රට හදන්න පුළුවන් කියලා විපක්ෂය හිතනවනම් ඇයි ඔය කියන විශ්වාසභංගය දෝෂාභියෝගේ ගේන්නේ නැත්තේ මේ සතියේ ගේනවා කිව්වා අද ගේනවා හෙට ගේනවා කිව්වා ඒත් තාම නෑනේ බොරුවක්නේ ආණ්ඩුව කියන්නේ බහුතරය තියෙනවා අපිට තාම පොරවල් අපි කියලා එහෙනම් දෙයනේ ඉතින් කොරන්න කොහොඳටම සාකච්ඡා කරලා මේ ප්‍රශ්න විසඳන්න ඕන නම් රටේ ජනතාව ගැන මේ දේශපාලච්චින් හිතනවා නම් හරියට පැය 24ක් ඇති යෝජනා අදහස් අරගෙන ප්‍රශ්නේ විසඳන්න ඇත්තටම යාලට උමනාවක් නැහැ පාර්ලිමේන්තුවට රැස් වෙලා කරන්නේ පට්ටපල් බොරුවක් අපේ සල්ලි ටික කාලා විනාශ කරලා තවත් රට අගාධයට දාන එක විතරයි මේ අය කරන්නේ පාර්ලිමේන්තුව දවසේ වියදම එයාලට එන්න යන්න වාහන වලට ගන්න තෙල් දීමන කොච්චර මුදලක්ද තීන්දුවක් තීරණයක් ගන්න බැරි නම් මිනිස්සුන්ට සහනයක් දෙන්න බැරි නම් ඇත්තටම මේ පාර්ලිමේන්තුව මොකටද අර රංජන් රාමනායක මහත්තයා කිව්ව කතාව අපිට අදත් කියන්න වෙනවා ඒ තමයි මල්ලි මේ ඔක්කොම පට්ට යාළුවෝ පට්ට හොරු කියලා අපේ රටේ ජනතාව අද ඉන්නේ හොඳටම හෙම්බත් වෙලා කලකිරිලා සමහරු කියන්නේ ආයෙනම් මේ රටේ ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ කියලා තවත් සමහරු කියන්නේ මේ රට හදන්න බැහැ කියලා ඇත්තටම මේ හදන්න බැරි රටක්ද නැත්නම් අමන හොරු ටිකක් අද වෙනකොට කාලා කාලා දැන් උලා කමින් ඉන්න නිසා ඇති වුණ තත්වයක්ද මේ රට හදමු කියන තැන සිට අප කරන මත පළ කිරීම මේ රට හරි ලස්සනයි ස්වභාවිකත්වයෙන් අනුුණයි පිහිටීම සේද මාවතේ රට වටේම මුහුද ඒ මහ මුහුදම අපට හරිනම් මහා ධනස්කන්ධයක් ගහකොළ සතා සිව්පාව ඇලදොල ගංගා රමණීය කඳු වැටි මොනවද නැත්තේ අපට අපට නැත්තේ ගිනි කඳු විතරයි මහා සුලිසුලං කුණාටු නැහැ ගං වතුර ගලනවා ඒකේ වැරද්දත් අපේමයි මහපොළව සාරවත් ආගම් කිහිපයක ಜಾති කිහිපයක මිනිස්සුන්ට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් රටක් ගින්නක් ඇවිලුවොත් ඒ අවුලන ගින්න පිටිපස්සෙත් ඉන්නේ අනිවාර්යෙන්ම අමන දේශපාලනඥයින් මෙහෙම රටකට ඇත්තටම වැරදුනේ කොහේද අංක 1 අපේ අකුරු කියවීම 98%කටත් වැඩි බව ඇත්ත. නමුත් අපේ දේශපාලනික සාක්ෂරතාවය තාම ඇත්තේ 30%කටත් අඩු මට්ටමක. දේශපාලන සාක්ෂරතාවය කියන්නේ වහල් පක්ෂ මානසිකත්වෙන් මිදිලා දේශපාලනය නිවැරදි ලෙස කියවීමට ඇති හැකියාවට. පක්ෂවල වහල්ු නොවීමට තමයි දේශපාලන සාක්ෂරතාවය කියලා කියන්නේ. අපේ දේශපාලන කියවීම වැරදි නිසාම වැරදුන නිසාම අප විශ්වාස කරමින් ඉන්නේ මේ රට හදන්න පුළුවන් පවුල්වල අයට සැරින් සැරේ බලය දීම තුලින් පමණමයි කියලයි. මේසා විශාල ස්වභාවික සම්පත් තියෙන රටක් අද විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 200කට ඇද වැටෙනවා. මේ ඇද වැටෙනවා කියන්නේම හොරකම කියලා තේරුම් ගන්න. ඇමරිකානු ඩොලර් මිලියන 200කින් තෙල් නැව් 7ක් විතර තමයි ගන්න පුළුවන්. අපි ඒ තරමටම අද බංකලොත් ඒ තරමටම අප ඇද වැටිලා අවසන්. අප මීට පෙරද අභියෝග කළ පරිදි ඩොලර් එකක් තියා 7-5ක්වත් හොරකම් කළේ නැහැ කියන දේශපාලනඥින්ගෙන් අහන්නේ අනේ පුළුවන් නම් පඩියෙන් ගෙවන ඔය අති සුකෝකබෝගී ජීවිතයේ ගෙවන විදිය අපටත් කියලා දෙන්නකෝ ලෝකේ වටේම තියෙන හොර ගුහාවල් වල මේ රටේ ධනෙ හොරාගෙන විවිධ ක්‍රමවලට තැම්පත් කරලා තියෙන්නේ මේ රට මෙච්චරම දුප්පත්ුනේ ඒකයි
ඇයි අපි වැඩ කරන්නේ නැද්ද? එදා වේල හොයාගන්න කම්කරුවගේ ඉඳලා රාජ්‍ය සේවකයා දක්වා වැඩ කරනවා. එලවලුවක් මැල්ලුමක් එක්ක බත් පැකට් එකක් බැඳගෙන ඇවිත් දාඩිය දාගෙන තෙරපිලා කෝච්චිය හරි බස් එකේ හරි ඇවිත් වැඩ කරනවා. සොච්චම් පඩියකට. නමුත් මේ 225න් වැඩි හරියක්ම වැඩ කරනවා වෙනුවට හොරා කනවා. නැත්තම් මේසා විශාල ණය කන්දරාවක් ලෝකේ හතර වටින්ම අරගෙනත් තාම අපි මේ වගේ අගාධයක ඉන්නේ කොහොමද? අපි ලෝකයට ණයයි ඇමරිකානු ඩොලර් බිලියන 52ක් විතර. මේවා ගිලපු බහිරවෙයින්ගේ එක් විදේශ ගිණුමක් තමයි ඔය පහුගිය කාලේ එළියට ආවේ පැන්ඩෝරා පේපර්ස් වලින්. දැන් අපි නිවැරදි දේශපාලන කියවීමකට සූදානම් විය යුතුමයි. අංක 1 තමයි හොරකම නැති රටක් හදාගන්න ඕනේ. හොරාගත් සල්ලි යලි රටට ගේන ක්‍රමයක් හොයන්න ඕනේ. එතකන් හිරබත් කන්න දෙන නීතිගරුක රටක් හදන්න ඕනේ. අපේ රටේ ජනතාවගෙන් ඇහුවම මේ තමයි අපේ රටේ ජනතාව කියන කතාව. මේ රට හදන්න බැරිද කියන ප්‍රශ්නෙට ලැබෙන උත්තර. කවදාවත් කියනවා හොරු අල්ලනවා කියලා එනවාට ජීවිතේ කවදාවත් හොරු ඇල්ලුවේ නැහැ. එන හැම කෙනාම තමන්ගේ සාක්කුවට සල්ලි ටික දාගෙන ඒගොල්ලෝ පැත්තකට නික විතරයි කරන්නේ. ඇයි ජනතාවගේ මෙච්චර කෑ ගහනව නම් ඇයි මේ මිනිස්සුන්ට කන් දෙන්න බැරි? මුං හොරු. මුංගේ සල්ලි තියෙන උගන්ඩාවේ. මුංව ගෙදරම යවන්න ඕනේ මේ 225ම. අත්ත වශයෙන්ම අලුත් ආණ්ඩුව අපි වෙන්න ඕනේ. ඉස්සල්ලාම මේ හොරු ටික අල්ලන අනිවාර්යෙන් අපෙන් ගත්ත අල්ලිටි කරගෙන එළියට අම ඊට පස්සේ තමයි කරන දේක් කරන්න ඕනේ. අපි කලින් හිටියේ අලු සිස්ටම් එකක් මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක. ඒත් අපිට හම්බුච්ච සිස්ටම් එක හරිනේ. මම කියන අලු සිස්ටම් එකක් ඕනේ අපි මේ රටේ. මේ රට අදන්න ඕන නම් සර් මේ ඕරු ටික අල්ලලා සල්ලි ටික ගේන්න ඕනේ. සල්ලි ටික ගෙනාවොත් තමයි ආපහු එන මිනිසුන්ට මේ රට ගෙන්නන්න පුළුවන්. මේ මිනිසුන්ට දරා ගන්න බැරි බඩු මිල. ආස උසට බඩු මිල මිනිසුන්ගේ ජීවත් වෙන්න විදියක් නැහැ. රාජපක්ෂලා ගෙදර යන්න ඕනේ. ඊළා හොඳ පාලකයෙකු ටික කැවලා මේ රට පාලනය කරන්න ඕනේ. මේ රට හදන්න ඕන නම් ඉස්සලා කරන්න ඕනේ මේ පෞල් පාලනය වෙනස් කරලා ඒ කට්ටිය ගතු සල්ලි ටික මේ ලංකාවේ මිනිස්සුන්ට ගන්න ඕනේ අපෝ. ඊපස්සේ තමයි ව්‍යවස්ථා පාර්ලිමේන්තුවේ හැමදේම කරන්න ඕනේ. ගතු දේවල් ආය රුපියලක් නැහැ ඔක්කොම මේ ගන්න ඕනේ අපි. නැත්තම් මේ රට හදන්න වෙන්නේ නැහැ. එපාම වෙලා දින්නේ මේ ආණ්ඩුව මිනිස්සුන්ට. කොටබේලා ඉපදලා ඒ කට්ටිය හිටිය කියද 90 ගණන් වල 80 ගණන් වල 80 ගණන් වලයි දැන් ওই වයස එක්කෙනෙක්ගේ කාලේ තියෙන තාක්ෂණයයි දැන් අපේ කාලේ තියෙන තාක්ෂණය ගලපුවම හිතන්නේ නැද්ද පොඩ්ඩක් පරස්පරයි කියලා. මෙයා දන්නේ නැහැ දැන් තියෙන තාක්ෂණය මොකද්ද කියලා. දැන් ලෝකේ යන්න කොයි අතට කියලා මෙයා දන්නේ නැහැ. දන්නේ නැති මේ වගේ ගෝයක පාලන රටට පත් කරපුවා අපිට ගහන්න ඕන ඔක්කොම කලින්. අපි කියන්නේ දැන් ගෝටා බෝවා ගෙදර යන්න. දැන් යන ජෙනරේෂන් එක වෙනස්. දැන් ඇති අපි දුක්කින්ද. දැන් අවුරුදු දෙකක් තිස්සේ දුක්කින්ද. දැන් ඇති වෙලා තියෙන්නේ හොඳටම මේ හොරු පන්නන්න ඕනේ. නැෂනල් ලිස්ට් එකෙන් ඒ කට්ටිය ඔක්කොම අස්සලා කැබිනට් එකට ගන්න ඕන. ප්‍රොෆෙෂනල්ස්ලා ඒ කට්ටියට එන්න කියන්න ඕන. ඒ කට්ටියට ඒ විෂයන් බාර දීලා ඒක තමයි කැබිනට් එක. දැන් මේ කරලා තියෙන්නේ ඕල්ඩ් වයින් ඉන් නිව් බොටල්ස්. අන්තර්පාලනය ගේනවා නම් මගේ ප්‍රධානත්වෙන් තමයි ගේන්න ඕනේ. රජ එක්ක සාකච්ඡා කරන්නේ නැත්තම් හැමදාම ඔය විදිහටම අරගල කර කර ඉන්න වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම ප්‍රකාශයන් සිදු කළේ මාධ්‍යවේදියෙකු දුරකථනය ඔස්සේ ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින්. එමෙන්ම තමා ඉතා සුවෙන් සිටින බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවා. අගමැතිතුමා විවිධ ප්‍රචාර යනවා සමාජ මාධ්‍ය තුල ඔබ අසනීප තත්වෙන් පසු වුණා වගේම ඔබ ඊ රාත්‍රියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා කියලා මේ වර්තාවල තියෙන සත්‍ය අසත්‍යතාවය මොකක්ද? පන්තවල් බොරුවා මම නිකන් ලෙඩෙක් බලන්නවත් ගියේ නෑ. මම හොඳ සනීපෙන් මේ දැනුත් එක්සර්සයිස් කළා, දුවලා එක්සර්සයිස් කරලා ආවා. ඉතින් මේ ආමත් මට ඔය තරුණයෝත් එක්ක දුවන්න පුළුවන්. මේ වන විට රටේ ජනතාව ලොකු පීඩනයක ඉන්නවා. බඩු මිල වැඩිවීම සම්බන්ධයෙන්, ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන්, මේ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඔබට මොකද කියන්න තියෙන්නේ? මේ වගේ සත්‍යයක් නැති වෙනවා. ඉතින් මේවායින් ගොඩ එන්න ඉවසිල්ලෙන් වැඩ කරන්න ඕනේ ඉච්චරයි. ඊට වඩා දරුණු සත්‍යයක් තිබුණානේ රටේ මේ පෞගේ කාලේ. හැබැයි මන්ත්‍රීවරු පිරිසක් කියනවා ඔබට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන්න කියලා. මන්ත්‍රීවරයා බෞතරයක් කියනවා කියලා. කිව්වෙදරි කියනවා ඇති ඉතිහාසයක් ගැන අවබෝධයක් නැති පිරිස සමහර වෙලාවට කියනවා මේ පක්ෂය ගැනවත් ඉතිහාසය ගැනවත් දේශපාලන. ඉතින් මට නම් එහෙම කාලුවක් කියලත් නැහැ. මම දන්න තරමට නම් එහෙම කියන එකක් නැහැ කියලා මම හිතන්නේ. හැබැයි අපි ඊයේ දැක්කා හිටපු අමාත්‍යවරයෙකු වන ඩල සලහපෙරුම ජනාධිපතිවරයාට ලිපියක් ලියලා කියලා තියෙනවා අන්තර්වාර ආණ්ඩුවක් බිහි කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ඉවත් වෙන්න ඕන කියලා. මොන අන්තර්පාලනයක්ද? එකට එක නැතුව කොහොමද අන්තර්පාලන ගේන්නේ? ආ එක එක්කෙනාගේ ප්‍රතිපත්ති එක එක්කෙනාගේ එකගතාවයන් නැතුව කොහොමද අන්තර්පාලන ගේන්නේ? අන්තර්පාලන ගේනවා නම් ඒ මගේ ප්‍රධානත්වයෙන් තමයි ගේන්න ඕන තමයි ඒක වැටිවල. ඉතින් ඒකින්ද මේ වෙනාගම ටියුණු තියාර අනිල් තුන්සිංහ ඕ වෙනත්
ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ඉවත් වෙන ලෙස බල කරමින් පැවැත්වෙන ගාල්ල මුද්‍ර විරෝධතාවයට අදට දින 15යි. රඹුකනදී පොලිස් වෙඩිපහරින් මිය ගිය චමින්ත මහතා සිහි කරමින් විශේෂ වැඩසටහනක්ද ගාල්ල මුද්‍රදී සංවිධානය කර තිබුණා. මේ අතර රජයට එරෙහිව මෙන්ම පවතින ආර්ථික අර්බුදයට එරෙහිව අදත් දිවයින පුරා උද්ඝෝෂණ සංවිධානය කර තිබෙනවා. ගාලු මෝදර උද්ඝෝෂණයට අදට අඩමසක් සපිරෙනවා. තවමත් විරෝධතාකරුවන් සිය සටන් පාට කියමින් දිවා රැ නොබලා ජනාධිපති ලේකම් කාර්යාලය අවට උද්ඝෝෂණේ නිරත වනවා. ඇතම් උද්ඝෝෂකීන් නිර්මාණශීලී ලෙස රජයට එරෙහිව සිය විරෝධය පළ කරනවා. රඹුකනදී පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමටද අද ගාලු මෝදර උද්ඝෝෂණයේ නිරත පිරිස කටයුතු කළා. මේ අතර ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව අත්සන් ලක්ෂ 70කින් යුත් මහජන පෙත්සමක් අත්සන් කිරීමේ ව්‍යාපාරයක් ශ්‍රී ලංකීය පුළුල් බහුජන ව්‍යාපාරය මගින් අද දින මහනුවරදී ආරම්භ කළා. මේ අතර විශ්වවිද්‍යාල සිසුන්ද අද උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. මෙතර රට පුරාද පවතින පාලනයට සහ පාලකීන් ටෙරෙහිව උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. මෙතර ගාල්ල නගර මැදේද පවතින රජයට එරෙහිව දේව කන්නලව්වක් සිදු කරනු ලැබුවා. දෙවසරේදී සැමට පිරිසිදු ජලය සහ සනීප ආරක්ෂක පහසුකම් සැපීම රජයේ ඉලක්කය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ හතරවන ආසියා පැසිෆික් ජල සමුළුව අමතමින් තිරසර සංවර්ධනය සඳහා ජලය හොඳම භාවිතයන් සහ ඊළඟ පරම්පරාව යන්න තේමා කර ගනිමින් පැවැත්වෙන මෙවර සමුළුවට ජපානය ඇතුළු ආසියාතික සහ පැසිෆික් කලාපයේ රටවල් 48ක රාජ්‍ය නායකින් සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතින් සහභාගී වනවා. මෙම සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළේ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතායි.
දේශගුණික විපර්යාස සහ ස්වාභාවික විපත් සනීප ආරක්ෂාව සහ දරිද්‍රතාවය වැනි සමාජීයක පවතින අභියෝග රාශියකට ජල ප්‍රශ්නය මූලිකව ඉවහල් වෙනවා. මෑත කාලයේ ලෝකයේ ජලය ආශ්‍රිත විපත් වැඩි වශයෙන් සිද්ධ වෙලා තියෙනවා. ආසියා පැසිෆික් කලාපයේ පසුගිය වසර 30 තුළ ජලය ආශ්‍රිත ආපදා 3 ගුණයකින් වැඩි වෙලා. දිලුඳුකම තුරන් කිරීම සඳහා ජලය භාවිතා කරමින් දේශීය සනීප ආරක්ෂක වාතාවරණයක් වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍යයි. ආසියා පැසිෆික් කලාපයේ අනිකුත් රටවල් සමග අපි අපගේ විශේෂඥ දැනුම බෙදා ගැනීමට සූදානම් සිටිනවා යනුවෙන් ජපාන අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රධාන දේශනාවේදී පැවසුවා. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දක්වමින් COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ උවත් ගත වූ වසරේදී සෙසු වර්ෂයන්ට සාපේක්ෂව 50%කට වඩා වැඩි ප්‍රමාණයකින් මහජනතාවට ජල සැපයුම් ලබා දීමට හැකි වූ බව ප්‍රකාශ කළා. එමෙන්ම ජල චක්‍ර කළමනාකරණය වැඩි දියුණු කිරීමට ඉවහල් වන ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් පවතින මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සම්පත් ළඟා කර ගැනීමට ඇති අවකාශයන්ට බාධා එල්ල වෙමින් තිබෙන බවත් එසේ වුවත් පසුගිය දවසර තුල තම රජයේ සංවර්ධන ප්‍රයත්න මූලධර්මය වන සහභාගීත්ව සංවර්ධන න්‍යාය භාවිතා කර සංවර්ධන කටයුතු සිදු කිරීමට ප්‍රමුඛත්වය ලබා දුන් බවද ජනාධිපතිවරයා පැවසුවා. පවතින තීරණාත්මක කාලයේදී අපගේ ආර්ථික ප්‍රගතියට මෙන්ම තිරසර ප්‍රයත්නයේ උදෙසා වන ආයෝජන අවස්ථා තාක්ෂණ හුවමාරු අරමුදල් සැපයීම් පුළුල් සංවර්ධන ආධාර ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ලබා දෙන සහයෝගතාවය ශ්‍රී ලංකා රජය සාදරයෙන් පිළිගන්නා බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සිහිපත් කර සිටියේ. රාජපක්ෂවරු සමග කිසි විටකත් ඩීල් දේශපාලනයකට සූදානම් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමේ. අද රට පාලනය කරන රාජපක්ෂ ආණ්ඩුව කරන්නේ මිනිසා වැළසීමයි. හිතාමතාම මේ රටේ ආහාර හිඟයක් දිහි කරේ මේ මිනිස් ඝාතක ආණ්ඩුවයි කියන එක මතක් කරන්න කැමති රණසිංහ ප්‍රේමදාසගේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන කරනකොට ප්‍රේමදාස ගමේ ඉන්න කොල්ල කෙල්ලෝ ලව්වලා සුද්ධියන්ට යට ඇඳුම් මස්සලමයි කියලා කිව්වා. ඒකට පින් සිද්ධ වෙන්න තමයි මේ ඩොලර් ටික හරි අපේ රටට ලැබෙන්නේ. හොඳට මතක තබා ගන්න, අපි සූදානම් මේ රටේ වගකීම බාර ගන්න. හොර පොහට්ටු එක්ක ආණ්ඩු නැත, හොර පොහට්ටු එක්ක දීල් නැත, රාජපක්ෂලා එක්ක ආණ්ඩු නැත. අපි ඩීල් ගහන්න යන්නේ නැහැ. ඒකට වැඩිය මට සපයි ගෙදර යන එක. එහෙම බල කරන්න ආවොත් මම දේශපාලනයෙන් විශ්‍රාම යනවා. ඔන්න එලිපිටම කිව්වා මම ගෙදර යන්න ඉස්සෙල්ලා ඩීල් ගහන කට්ටියගේ නන්තික එලිදරව් කරලයි මම ගෙදර යන්න කියලා මම කියන්න කැමතියි. ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්‍රීවරු 7 දෙනෙකු මෙරට චීන තානාපතිවරයා හමු වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. ආණ්ඩුවේ නිවත්වේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු ඊයේ මෙරට සිටින චීන තානාපති කී සෙන්හොන් මහතා හමු වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. මේ බව චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා පිළිබඳ සාකච්ඡා කර ඇති අතර රටේ ඉදිරිය සඳහා ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳවද සාකච්ඡා කර තිබුණා. මෙහිදී ස්වාධීන මන්ත්‍රීවරුන් චීනෙන් මෙරටට ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඉදිරියටත් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලී රතනහිමියන් මෙන්ම වාසුදේව නානායක්කාර, උදේ ප්‍රභාත් ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, වීරසුමන වීරසිංහ සහ ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් එක් වී සිටියා. මේ අතර පසුගියදා පරිසර අමාත්‍ය ධුරයේ දිරුන්දුන් නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ තීරණය කර තිබෙනවා. පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නසීර් අහමඩ් මහතාට පරිසර අමාත්‍ය ධුරය ලබා දී තිබුණා. දේශපාලන වේදිකාවෙන් ඇසළු කතා දැන් ආණ්ඩුවචුවා 19 වෙනි සංශෝධනයේ කරුණු වලට සංශෝධන සහිත ඉදිරිපත් කරනවා කියලා. ආපහු 20ක් ආණ්ඩුව ඉදිරිපත් කරන්න හදනවා දන්නේ. අපි කියන්නේ ඉතාලි ඉක්මනින් ගන්න. දැම් එක්ක අහුවෙලා මේ වැඩි අපි සියල්ල එක්ක අහුවලා කරමුකෝ ජනතාවත් මේකට පෙළ ගැහිලා ඉන්නේ. මහලොකුට කයිවරු ගගා හිටියා විමල් වීරවංශල උදේ ගම්මන්පිල මැතිතුමාලා ජනාධිපති වතැල්ලා දාලා අගමැති වතැල්ලා දාලා එළියට බැස්ස ඔබතුමාලමනේ. දැන් ජනතාවට පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න ඔබතුමා මේ වැඩේ කරන්නේ ඇත්තට කියලා. දැන් විශ්වාස භංගයක් ගෙල්ල තිනවා. කොන්ද පණ තිනවා නම් ඔය මේ පැත්තකට වෙලා ස්වාධීන වුණ මන්ත්‍රීවරු පුළුවන් නම් අස්සම් කරන්න. දාරමේ ගේන්න යනවා කියලා කිව්වා. ආණ්ඩු පැත්තේ පාලි මන්ත්‍රීවරුන් තමුන්ගේ මේ මේස යට ක්‍රමෙන්න. අපි ගිරා වුණා. මොකද්ද මේ හරියට? අර අපි ගිරා වගේනේ මේ කරන්නේ. ඔබලා ගිරාවේ. අපි විරුද්ධ වුණා. ලැජ්ජ වෙන්න ඕන ඔබලා.
ඔහුට දේශපාලකව අවස්ථාවාදී ලෙස අන්ත අත්ත නොමතික ලෙස සිසු සහෝදර පක්ෂ ගණන් ගන්න නැතුව කටයුතු කිරීමේ විපාකයේ විදියට දෙවෙනි වතාවට තරුණ වදන කිට්ලා කියනවා ගෝට ගෝ ජේල් අලුසටම් පාටක් දක්වා වර්ධනය වෙලා තියෙනවා මේ රජයට ලැජ්ජ නැහනේ මේ රජේ ඉන්න එක්කෙනෙකුටවත් ලැජ්ජ තියනවද මුළු රටම එකතු වෙලා කියනවා ජනාධිපතිවරයාට ගෙදර කියලා ඊට පස්සේ කියනවා අගමැතිවරයාට ගෙදර කියලා ඒ වුණාට මොකද කියන්නේ අගමැති කිව්ලා ජනාධිපතිට කියනවා ගෙදර යන්න කියලා ජනාධිපති කියනවා අගමැතිට ගෙදර යන්න කියලා ලැජ්ජාවක් තියනවද අපි ජීවිතේ ලැබෙන දේදී ඕනම දෙයක් හොඳ පැත්තට හැරවගෙන ඒකෙන් වැඩක් කරන දැන් මට තියෙන එකම ප්‍රාර්ථනයයි මොකද මං ජීවිතේ පුරා පරිත්‍යාග කළා 13 අවුරුද්දක් දේශපාලනය කළා ආපු එක්කෙනෙක් ඒකෙන් ජනතාවට මොකක් හරි ලොකු සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා කල්චරල් කියන්නේ සංස්කෘතික කියන්නේ ලොකු සේවයක් කරන්න පුළුවන් තැනක් අපේ රටේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයි. මෙහෙම ගියොත් අපිට මැරෙන්නයි වෙන්නේ. රටේ වගකිව යුතු 225 දෙනාටම මේ ගැන ගාණක්වත් නැහැ. නමුත් අපේ දුක ලෝකේ බොහෝ රටවල් වලට දැන් දැනිලා. ඒ නිසාම අපිට මානුෂීය ආතල් දෙන්න රටවල් බොහෝමයක් එකඟ වෙලා තියෙනවා. අපිට කන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. වතුරු නැතුවත් දිනක් දෙකක් ඉන්න පුළුවන්. හැබැයි බෙහෙත් නැතිව නම් ජීවත් වෙන්න බෑ. මොකද අපේ ජීවිතේ ජීවත් වෙන්න තියෙන එක දවසක් වුණත් රැඳිලා තියෙන්නේ බෙහෙත් පෙත්තක් දෙකක් නිසා වෙන්න පුළුවන්. මේ වෙනකොට අපේ ගොඩක් රෝහල්වල ඖෂධ හිඟයි. ඒ නිසාම බොහෝ රටවල් අපේ රටට ඖෂධ ලබා දෙන්න ආධාර දීමට එකඟතාවය පළ කර තිබෙනවා. ඒ මානුෂීය ආධාර ලෙසයි. පසුකිය දින කිහිපය තුළ මෙතෙක් ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිව තිබූ ඖෂධ හා ශල්‍ය උපාංග සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට හැකි වී තිබෙනවා. අමරිකානු ඩොලර් මිලියන 19.2කට අදාළව ඖෂධ 186ක් සඳහාත් යුරෝ 175,000කට අදාළවන ඖෂධ සහ ශල්‍ය උපාංග 12ක් සඳහාත් ශ්‍රී ලංකා රුපියල් බිලියන 3.7කට අදාළවන ඖෂධ ශල්‍ය උපාංග හා වෛද්‍ය පරිභෝජක ද්‍රව්‍ය 73ක් සඳහාත් එසේ ණයවර ලිපි විවෘත කර තිබෙනවා. ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඖෂධ හා ශල්‍ය උපාංග වර්ග 101ක් ඉන්දීය නාවික හමුදාවට අයත් ගාරියල් නෞකාවෙන් එළමින බදාදා මෙරටට රැගෙන ඒමට නියමිතයි. එසේම ඉන්දුනීසියානු රජයේ ලබා දුන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 340ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගයද ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලබා දෙන අමරිකානු ඩොලර් මිලියන 1.37ක වෛද්‍ය ආධාරද මේ මාස පළමු සතියේ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතේ. තායිලන්ත රජයේ ලබා දෙන ශ්‍රී ලංකා රුපියල් මිලියන 340ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ මේ මාස පළමු සතියේ මෙරටට ලැබෙන අතර සිංගප්පූරු රතු කුරුස සංවිධානයේද ශ්‍රී ලංකා රුපියල් මිලියන 340ක් වටිනා ඖෂධ පරිත්‍යාග මෙරටට ලබා දීමට එකඟතාවය පළ කර තිබෙනවා. මේ විදිහට අපේ රටට අත්‍යවශ්‍ය ඖෂධ ඉක්මනින්ම ලැබුණොත් රෝගී ජීවිත දසදහස් ගණනක් බේර ගන්න පුළුවන් වෙයි. අපිට මේකෙන් පේන්න තියෙන්නේ අපේ මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම අපේ රටේ 225 දෙනාටම නොපෙනුනත් ලෝකේ හැම රටකම මිනිසුන්ට බොහොම ඉහළින් තේරෙන බවයි. මේ අතර ජාතික රුධිර පාර විලයන මධ්‍යස්ථානයේ රුධිරය ලබා ගැනීම සඳහා අවශ්‍ය උපකරණවල යම් හිඟයක් උද්ගතව තිබෙනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සියත ප්‍රවෘත්ති අපකල විමසීමකදී ප්‍රකාශ කළේ පවතින තොග කළමනාකරණය කරගනිමින් රුධිර පාර විලයන මධ්‍යස්ථානයේ කටයුතු අඛණ්ඩව සිදුවන බවයි. ඇතැම් උපකරණ තොග අවශ්‍ය ප්‍රමාණයට සාපේක්ෂව පහත යමින් තිබෙන බවද ඔහු සඳහන් කළා. ජාතික රුධිර පාර විලයන මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමටද අවස්ථාව ලබා දී තිබෙනවා. නියමිත ප්‍රමිතියට අනුකූල පරිත්‍යාග බාර ගන්නා බවයි ජාතික රුධිර පාර විලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතාද අද මාධ්‍ය හමුවක් ඇඳවමින් පවතින ඖෂධ හිඟය පිළිබඳව අදහස් පළ කළා. මේ වෙනකොට දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුල ඖෂධ ශල්‍ය උපකරණවල ඉතා විශාල හිඟයක් තියෙනවා. වෛද්‍ය සැපයීම් අංශය තුල ඖෂධ වර්ග 525කට වඩා වැඩි ප්‍රමාණයක හිඟයක් තියෙනවා. මේ ප්‍රශ්නය අපි දිගින් දිගටම රජ ඖෂධවේදීන්ගේ සංගමයේ විදිහට මාස ගණනාවක් තිස්සේ අදාළ බලධාරීන් සියලු දෙනාටම දැනුම් දුන්නා. නමුත් ඔවුන් නිසි කලට නිසි නිති නොයෙදීම හේතුවෙන් මේ තත්ත්වය නිර්මාණය වෙලා තියෙනවා. මධ්‍යම ලේ බැංකුව තුළ ජනතාවගෙන් රුධිරය එකතු කරන ප්ලාස්ටික් බෑග් වල ඉතා විශාල හිඟයක් තියෙනවා. තොග අවසන් වෙමින් පවතිනවා. සමහර ප්ලාස්ටික් බෑග් වර්ග තව සතියක පමණ තොගයක් විතරයි මධ්‍යම ලේ බැංකුව තුළ තියෙන්නේ. කොරේ පිටට මරේ කියලා දැන් මංගල උත්සවයක්වත් ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා. දැන් මඟුල් කඩ එකත් ලේසි නැහැ. ඊයේ රෑ ඉඳන් විවාහ මංගල උත්සව ශාලා ගාස්තුව 40%කින් ඉහළ ගියා. එමෙන්ම වැලි කියුබ් එකක් රුපියල් 5000කින් ඉහළ ගියා.
තවමත් රට පුරා ඉන්ධන හිඟයි දිනපතා විදුලියත් කැපෙනවා කනගාටුට කරුණ නම් මේ හැම දෙයකින්ම අසරණ වෙන්නේ රටේ අහිංසක ජනතාවයි රටපුරා ඇති ඉන්ධන අරුබුදය නිසා පීඩා විඳින්නේ රටේ අහිංසක ජනතාව. දැන් මිනිස්සු වැඩිපුරම කාලය ගත කරන්නේ පෝලිම්වල. තෙල්, ගෑස්, කිරිපිටි සහ අත්‍යවශ්‍ය අනෙකුත් භාණ්ඩ මිලදී ගන්න ජනතාව කරන්නේ විශාල සටනක්. ඉන්ධන හිඟය නිසා රටපුරා බොහෝ ඉන්ධනකල් වසා දමා තිබුණා. මේ බදුල්ල ප්‍රදේශයේ අද පැවති තත්ත්වය. මෙතර වැඩිවන ඉන්ධන මිල ගණන් හමුවේ පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට නොහැකි බව පවසමින් මෙගමුවේදී අද විරෝධතාවයක් පැවැත්වුණා. समस्त लंका पासल लमुन प्रवाहने करानंगे संघ में मेघम शाखा वे सामाजिकेन मेम विरोधतावय संविधान कर तिबुना මෙතර අදත් විදුලි කප්පාදුව පැය 3යි විනාඩි 20ක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් සිදු කළ ඉල්ලීමකට අවසර ලබා දී තිබෙනවා. එනුව කලාප කිහිපයක් යටතේ අදත් විදුලි කප්පාදුව සිදු වෙනවා. ඉන්දියානු ඩය ආධාර යටතේ ආනයනය කරන ලද සහල් මෙට්‍රික් ටන් 40,000ක් දිවයිනපුරා පිහිටි සතුස වෙළඳ සැල් හරහා අලෙවි කිරීමට වෙළඳ අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. එනුව සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 145කටත් නාඩු සහල් කිලෝවක් රුපියල් 140 පහකටත් සම්බා සහල් කිලෝවක් රුපියල් 175කටත් අලෙවි කිරීමට නියමිතයි. එක් පරිභෝගිකයෙකුට මිලදී ගත හැකි සහල් කිලෝග්‍රෑම් 5ක් පමණක් බවයි වෙළඳ අමාත්‍යාංශය පැවසුවේ. සිංගල හින්දු අලුත් අවුරුදු සමයේ සතස ශාඛාව වෙතින් පරිභෝගිකයන්ට නිකුත් කරන ලද සහන මල්ල තවදුරටත් පරිභෝගිකයන්ට ලබා දීමට සතස පාලන අධිකාරිය කටයුතු කර තිබෙනවා. එම සහන මල්ල මිලදී ගැනීමට වතුකරේ ජනතාව ඇතුළු හැටන් ප්‍රදේශයේ ග්‍රාමීය ජනතාව ඊයේ පස්වරුවේ හැටන් සතස ශාඛාව ඉදිරිපිට දිගු පොලිම් වල රැඳී සිටියේ මෙලෙසින්. දැන් බඩුමිල අහස උසට ගිහින් ඊයේද ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය රුපියල් 2500කින් ඉහළ යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ආයෙත් රිවර්ස් වුණා. දිනෙන් දින ඉහළ යන මේ හැම දෙයක්ම යන්නේ අහිංසක ජනතාවගේ කරපිටින්. ඒකයි තියෙන දුක. ඊයේ රෑ ඉඳන් තවත් ශේෂ්ත්‍ර කිහිපයක මිල වැඩි කිරීම සිදු වුණා. විවාහ මංගල උත්සව ශාලා ගාස්තු 140කින් ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය කටයුතු කර තිබෙනවා. එම සංගමයේ සභාපති අතුල කළුආරච්චි මහතා අපකල විමසීමකදී පැවසුවේ අදින් පසුව අලුතෙන් ලබා ගන්නා ඇනවුම් සඳහා අවම වශයෙන් මෙම මිල වැඩි කිරීම සිදු කරන බවයි. අපි මෙය දරාගෙන පසුගිය මාස ගණනාවක් තිස්සේ කරගෙන ඉදිරියට ආවා. නමුත් අපේ සංගමය අද තීරණය කෙරුවා අදින් පසු අපි අලුතෙන් ලබා ගන්නා ඇනවුම් සඳහා අවම වශයෙන් අපි මෙම ශේෂ්ත්‍රයේ රැඳී සිටීමට අවම වශයෙන් 140ක මිල වැඩි කිරීමක් කළ යුතුයි කියලා. පැරණි ඇනවුම් ලබා දුන්න අයගෙන් අපි 120ක් වැඩි කිරීමටත් එසේම ඊයේ රාත්‍රියේ සිට වැලි කියුබ් එකක මිල රුපියල් 5000කින් වැඩි කිරීමට කටයුතු කළ බව ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පවසනවා. යනු වැලි කියුබ් එකක නව මිල රුපියල් 20000ක් බවයි එම සංගමය පැවසුවේ. අර්බුදකාරී තත්ත්වයට පත්වන තවත් ශේෂ්ත්‍රයක් තමයි සංචාරක ශේෂ්ත්‍රය කියන්නේ. බේරුවල සංචාරක කලාපයට පැමිණි සංචාරකින් පිරිසක් මාධ්‍යට අදහස් දක්වමින් පැවසුවේ බේරුවල සංචාරක කලාපයේ විවේකීව ගත කිරීම අසීරු බවයි. උදේට නැගිටිනකොට පෙට්‍රල් ඩීසල් ගණන් ගිහිල්ලා අපිට මේ ව්‍යාපාරය කර ගණන්න විදියක් නැහැ අපිට එන්නේ ඉන්න සංචාරකයන් ඇත්තෙම කියනවා නම් අපේ දාලා තිබෙන බුකින් ඔක්කොම කැන්සල් කරනවා අපි දන්නේ නැහැ කොහොමද මේ මොහොතේ මේ සංචාර ව්‍යාපාරය ආයි ගොඩ ගන්න කියලා මේ මොහොතේ ඇත්තටම අපි අසරණ වෙලා ඉන්නේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට ඉදිරි දින 10 ඇතුළත මූල්‍ය උපදේශකවරු පත් කර ගැනීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සප්‍රි මහතා පවසනවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කළ සාකච්ඡා සම්බන්ධයෙන් එළබෙන හතරවනදා පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වීමට නියමිතයි. මේ ගත වෙන්නේ අපි හැමෝටම අමාරු කාලයක්. එදා වේලවත් කන්න නැති මිනිස්සු දවස ගෙවා ගන්නේ බොහොම අමාරුවෙන්. වත්මන් ආණ්ඩුව පත් වුණාට පස්සේ අවුරුදු එකමාරක් ගියේ නැහැ ඩොලරය පා වුණා. ඒ බුද්ධිමත්ව ගත්තේ නැති ඒකමතික වගේම උද්දච්ච තීරණ නිසායි. හිටපු මහ බැංකු අධිපතිවරයා පසුගිය දිනක ජාත්‍යන්තරය අමතා කිව්වේ අපි IMF යන්නේ නැහැ කියලා. මුදල් ඇමති බැසිල් කයිවාරු ගැහුවෙත් IMF යන්න ඕනේ නැහැ කියලායි.
නමුත් ඔහුගේ කාලයේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න වුණා. ජනාධිපතිවරයාත් පසුගිය දිනක ජාතිය අමතා සමාව ගත්තා. අපිට IMF යන්න තිබ්බේ මීට කලින් කියලායි. නමුත් අද අපි රටක් විදිහට ආයේ ගොඩ එන්න බැරි තැනට වැටිලාමාරයි. මෙවන් පසුබිමක තමයි වත්මන් මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසා ප්‍රිමහතා ඇතුළු පිරිසක් පසුගිය 18 වනදා වොෂින්ටනයේ බලා ගියේ. ඒ අනුව මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එම සාකච්ඡාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසා ප්‍රිමහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඒ අනුව ඉදිරි දින 10 ඇතුළත මූල්‍ය උපදේශකවරු පත් කර ගැනීමට පියවර ගන්නා බවයි මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. පළවෙනි අදියර තමයි මූල්‍ය උපදේශකවරු පත් කරගන්න එක සහ නීති උපදේශකවරු පත් කරගන්න එක. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ දින 10 15 ඇතුළත ඔවුන් පත් කර ගැනීම සඳහා. විශේෂයෙන්ම බදු අඩු කිරීම සඳහා ගත්ත තීරණය හේතු කොටගෙන වාර්ෂිකව බිලියන 600ක ප්‍රමාණයක් අපිට 2020 වර්ෂයේදී අහිමි වීමත් IMF එක සමග සාකච්ඡා කිරීම සඳහා කාලය ගත වීමත් අපේ පැත්තෙන් වෙච්ච යම් යම් අඩුපාඩු කියන එක අපි අවංකව පිළිගත්තා. මේ වන අවස්ථාව වෙනකොට අපි IMF ආයතනයේ ප්‍රධානම නිලධාරිනිය වන ප්‍රධාන විධායක නිලධාරිනිය වන මැනේජින් ඩිරෙක්ටර්ත් එක්ක සාකච්ඡා කරලා තිනවා. දෙවනි නිලධාරිනිය එක ගීතා ගෝපිනාත් මහත්මියත් එක්ක සාකච්ඡා කරලා තිනවා. මේ IMF සාකච්ඡාව තීරණාත්මක තැනකට ඇවිල්ලා යම් ප්‍රමාණයක් මුදල් අපිට ලබා දීම සඳහා අපි සියලු දෙනාම බලාපොරොත්තු වන ආකාරයට යම් කාලයක් ගත වෙනවා. එම නිසා ඒ අතරතුර ලෝක බැංකුවත් එක්ක සාකච්ඡා කරා. ඔවුන් අපිට එකඟ වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 300ක් 600ක් අතර සති දෙකයි සහ මාස හතරක් අතර කාලය තුලදී ලංකාවට නිකුත් කිරීම සඳහා නිල මට්ටමින් ඉන්දියාවේ ගරු මුදල් අමාත්‍යතුමිය සමග සාකච්ඡාවේදී තවදුරටත් අපිට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් දක්වා වූ ඉන්ධන මිලදී ගැනීම සඳහා යම්කිසි පහසුකමක් සලසා දීමට උත්සාහ කළා තියෙනවා. ඒ අරුණාම දැනට බිලියනයක් සඳහා අපිට අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු බාණ්ඩ ආනයනය කිරීම සඳහා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒක ඉවර වුණාම තවත් බිලියනයක් ලබා දීම සඳහා අපි කරන ඉල්ලීමත් ඔවුන් ඉතාමත් හොඳින් සලකාගෙන යනවා. ඔක්කොටම වැඩි අපිට වැදගත්ම දේ තමයි කලාපයෙන් ගන්න LC වලට අදාළ මුදල් දැනටමත් අපිට ගෙවන්න තියෙනවා ඇමරිකානු ඩොලර් 1.4 බිලියන් විතර. ඒ සඳහා ජනවාරි මාසයේ දක්වා කාලය ලබා දීම සඳහා ඉන්දියාව මාස දෙකෙන් දෙකට උදව් කරනවා කියලා අපිට නිල මට්ටමින් පොරොන්දුක් කියලා තියෙනවා. IMF සහය රටට ලැබෙන තෙක් රට ඉදිරියට ගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3ත් 4ත් අතර මුදලක් අවශ්‍ය බවද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එසේම ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ලෝක බැංකුවෙන්ද ඉදිරියේදී ආධාර හිමිවනු ඇති බවයි මුදල් අමාත්‍යවරයා පැවසුවේ. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් එළමෙන 4 වනදා පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට නියමිතයි. එදින පෙරවරු 11:00 සිට පස්වරු 5:30 දක්වා එම පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. මේ වන විට රටේ බැංකු හා මූල්‍ය පද්ධතිය දැඩි අවදානම් තත්ත්වයක පවතින බව හිටපු අග්‍රාමාත්‍ය රනින් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ බැංකු කරුවන් සමග පැවති සාකච්ඡාවකට එක් වෙමින් මේ මුදල් ඇමති අලිසා ප්‍රිමහතුමා කණ්ඩායමක් IMF සංවිධානය එක්ක සාකච්ඡා කරා. එයයි ගිහි RFI Rapid Finance Initiative සීග්‍රයෙන් මූල්‍ය ආධාර ලබා ගැනීමේ වැඩසටහනේ සහාය ලැබුවා. IMF සංවිධානය කිව්වේ අපි ඒකට ඇතුල් වෙන්නේ නැහැ කියලා. එහෙනම් දැන් අපිට තියෙන්නේ අලුතෙන් අපේ වැඩසටහන ආරම්භ කරන්න. ඩොලර් ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. කොහෙන්ද ඩොලර් හොයන්නේ? මේ මාසේ පළවෙනි සතිය වෙනකොට ඉන්ධන සඳහා තියෙන ඉන්දියන් ඩොලර් ණය අවසන්. ඊට පස්සේ සාකච්ඡා කරන ඉන්දියන්තාව ලබා ගන්න පුළුවන්ද කියලා දෙහෙත් ප්‍රශ්න තියෙනවා. මොකද එයාගේ නීති රීති අනුව බලපත්‍රය ඇට කොහොමද ණය දෙන්නේ? කතා කරපෝ තානාපති කාර්යාලය සාමාන්‍යයෙන් කිව්ව IMF දිවිසුමෙන් පස්සේ උදව් කරන්න පුළුවන් බැංකු මූල්‍ය සමාගම් හරි අවදානම් තත්ත්වයක තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ පේන හැටියට රජයේ බැංකුත් පුද්ගලික බැංකුත් සමහර එකේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. අපි වහගෙන ඉන්නේ. අපි මේ ගැන කතා කරන්නේ. ඒකට තව කාරණයක් තියෙනවා. දැන් අපි කියනවා අපි ගත්ත බැඳුම් කර වලට දැන් මුදල් ගෙවන්නේ නැහැ කියලා. ඉතින් අපේ බැඳුම් කර වැඩියෙන්ම තියෙන්නේ අපේ බැංකුවේ. ඉතින් මේක නැති වුණා මොකද වෙන්නේ? ඒකේ හිතන්න දුන්න අපි ඉතින් මේ දෙකම එකට එකතු වුණා. ඒ හැප්පීමෙන් බැංකුව කඩාගත්තෙ. ඒකයි මම යෝජනා කරේ බැංකුව ආරක්ෂා කරන දැලක් දාන්න කියලා. සේෆ්ටි නෙට් ෆෝ බැංක්ස්. මේක කඩාගෙනම ආර්ථිකය කඩාවැටෙනවා. බැංකුව නැතුව ආර්ථිකය ගෙනියන්න බැහැ.
මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හොල්ඩින් හේමස් ආයතනය CPL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙන්ගතු කමින් ආදරෙන් එක්ව අපි ජීවිත ජයගමු මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වේ ලබා දෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් මේ දිනවල ජනතාව සිටින්නේ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් එලෙස පීඩාවට පත්ව සිටින අපේම ජනතාව වෙනුවෙන් සහනයක් ලබා දීමට ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහන මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා මෙම මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් මහනුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා ඩයලොග් ආසියාටා මාස් හෝල්ඩින්ග්ස් හේමාස් CPL සමූහය සර්වෝදය PWC ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ මනුදම් මෙහෙවර වැඩසටහනට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් මේ කරගත්තා වූ මෙහෙවරට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දින මේ පවතින තත්ත්වයට අපිට මේක ලොකු පිටුවහලක් වෙනවා උසගින්න කියන එක හැමෝම තේරුම් ගත්ත එක ගැන මම ආඩම්බර වෙනවා සර්වෝදය ඩයලොග් ආයතනයේ ඉදිරිපත් වෙච්ච හැම කෙනෙකුටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මනුස්සයාගේ ආහාර වේල වෙනුවෙන් මේ වගේ මෙහෙවරක් කරපිය ගැන මේ කරපු වියලි ආහාර බෙදා දීමේ උත්සවයේ අත්‍යවශ්‍යම රටේ ආර්ථික ප්‍රශ්නෙකින් මිදෙලා සිටින ජනතාවට ලොකු මෙහෙවරක් සියලුම දෙනාටම ස්තුතිවන්ත වෙනවා ඒ වගේමයි මාධ්‍ය ආයතන සියලු දෙනෙම ලබා දුන්නේ සහයෝගයටත් ස්තුතිවන්ත වෙමි සියලු ආයතනට කියන්න බැරි ස්තුතියක් ධායමත් මේ වගේම සත්‍යාර කරන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වන අපේම මෙහෙයුම प्रधान पुआत विकाशी अवसान ओबट सुबह संध्यावाक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න